Aibowan, Aibowan, Aibowan. Ko, sama harun ada. Aibowan, hal. Kute ada. Jika para kuna bisnisnya itu apa nisa? Jika para kuna bisnisnya itu apa nisa? Me api, api dan kelas itu karena studio ini, poli beda kotasan. Tara ada e ekat tiket tiket dan misal hati ya nama ini misal poli pramada ya puna metana poli khanda ema poli beda beda tiket kara ini misal aya ponda ehat mehat ya naka poli belawa kata guna itu ini ekat tarahan ayane itu ah tiket kela balang ini ayane itu. Kayak bagi ketika itu kali ya balangin terlati ya no, dan kute ada, awam bete, dan api, api dan wibagi itu yang lainnya kanda ya mau video ya, wibagi itu yang lainnya kanda ya mau video ya, api, mata keragangan nona, demal, demal wajah sama mata keragangan nona. Ada dua sih, dan mevena kota api tunasreniya pelapotter itu tunasreniya, wisudi desa itu adal demal berkotas tika nima kerala, ibar kerala ini, ilang itu apat api biasa tiikari modal padaman modal vel kasino itu vel lakshana kala podul lakshana ilangata ekeka note to ing note to ata lakshana karanna kalin ada nikam wenasakata ekka man hituwa demala padamen patan gana demala padam hari den perala ganna demala pota perala ganna demala pota hari. Dan pute, matrikawa liyamu api, pahat. සිංහල වචන යෙදුම් දෙමළ බසින් දෙමළ බසින් කියන ආකාරය කියන ආකාරය දෙමළ බසින් කියන ආකාරය සිංහල අකුරෙන් ලියන දැන් අපි මේ දැන් හතරේ දෙමළ ටික හොඳට ඉගෙනගෙන තියෙන්න ඕන. හරිද? පහේ ඒව නැත. හතරේ තමයි ටික වැඩිපුර දෙමළ තියෙන්නේ. තුනේ හතරේ. ඉතින් මේ හතරේ දෙමළ කොටස අපි හොඳට ඉගෙනගෙන යන්න ඕන. අමාරු නෑ. හරි. මම ලියනවා වචන ඔයා ඔයා උත්තර ලියන්න ඕන හරි එක ගුරුවරයා ඉස්සරහින් උත්තරේ ලියන්න විදුහල් පති
විදුහල් පති ශිෂ්‍යයා ශිෂ්‍යයා ශිෂ්‍යාව ශිෂ්‍යාව රූලක් අර රූලක් ලියා ගන්න රූලක් අර රූලක් යහලුවා ගෙහෙලිය යහ ලුවා යෙහෙලිය යහලුවා යෙහෙලිය ඉක්මනට උත්තර ලියන්න පුතේ ඉක්මනට උත්තර ලියන්න හත්වෙනි එකත් මම ලියන්න මම ගුරුතුමා මම ගුරුතුමා මේ ටික ඉක්මනට ලියාගෙන උත්තර ලියමු බල පොඩි පොඩි කොටස් කරගෙන යමු අපි ඉස්සරහට හරි ලියලා ඉවරයි නම් අත උස්සන්න ලියලා ඉවර වෙච්ච ගමම අත උස්සන්න හරි පුතේ දැන් අද දවසේ මේ Zoom class එක ඇතුළට එන්න බැරි වෙච්ච දරුවන් වෙනුවෙන් ආයතනයෙන් live video එකක් විදියට මේ class එක ප්‍රචාරය වෙනවා YouTube එකේ. ඉතින් YouTube එකට ගිහිල්ලා LK tutors කියලා ගැහුවම class එකට එන්න පුළුවන්. ඒ බව ඔයාගේ යාළුවන්ට කියන්න යාළුවෝ ඉන්නවා නම් ඒ විදිහට සම්බන්ධ වෙන්න කියලා. හරි ගුරුවරයාට කියන්නේ ආසිරිය
ආසිරියර් ගුරුවරයා ආසිරියර් විදුහල් පතිට කියන්නේ කොහොමද අධිප අධි පර මේ පයන්න වෙනුවට බයන්න ලියුවත් හරි පයන්න බයන්න දෙකම එකයි අධිපර කිව්වත් හරි ශිෂ්‍යයාට කියන්නේ මානව මානව ශිෂ්‍ය මානවි වී කරන්න ඕනේ මානවි කියලා යහළුවට කියන්නේ නන්වර නන් බර නන්වර මෝර්ධජ අනයන් ලියන නන් කියන දන නන්වර නන්වර ලියහෙලියට කියනවා නන්වි 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 යෙහෙලියට කියනවා නන්වි කියලා මම කියන්නේ නාන නාන ගුරුතුමා කියන්නේ ආසිරිය නාන් කියන්නේ මම ආසිරිය ගුරුතුමා ආසිරිය නාන් ආසිරිය මම ගුරුතුමා දැන් ඒ හතම හරිය අයත උස්සන් විහංගර හරිද හතම හරිද නෑ හතම හරි නෑ හතම හරිය අයත උස්සන් හොඳයි ෂෝ හොඳ දරුවෝ හරි අනේ ඊළඟට ආච්චේ නැවතත් එක දෙක තුන යනවා ආය ආච්චේ සීයා ආච්චේ සීයා මාමා නැන්දා මාමා නැන්දා සහෝදරයා සහෝදරිය සහෝදරයා
Sahodariya. Hater. Mama siya. Mama siya. Amma kohed. Mama mehe, mama mehe, Swaruk. Kese de Odin innawa mene me tika man nawatha kiyawanna ko ikmanata liya gan rula kara rula liyana puthe aachi siya mama nanda sahodaraya sahodariya mama siya amma koheda mama mehe suwadu keseda hondin innawa menna me tika liya gena dewalen liya metuka liyanne nadda metuka liyanne nadda metuka neme metuka o liyanna a liyanawa liwwa ikman kara ikman karan ඉවර වුණාම අත උස්සන්න ලෝචනී හොඳයි ඉවර වෙලා ඉවර වෙච්ච අය අත උස්සන්න පුතේ ඉක්මන් කරා ඉක්මන් කරා
හරි ඔන්න මම උත්තර දෙනවා ආච්චිට මොකද්ද කියන්නේ ආච්චිට කියන්නේ මොකද්ද අයියෝ කියන්න කට 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 අරින්න පාටි ආච්චිට කියන්නේ පාටි පාටි සීයට කියන්නේ මොකක්ද ආ පාට් පාටන් කියලා කියනවා ස්ටාර්ටා කියලා කියනවා තාත්තා කියලා කියනවා තාත්තා පාට් ටන් දෙකම් කියලා මාමට කියන්නේ මාමා කියලා මාමා මාමා මාමට මාමා කියලා නැන්දාට කියන්නේ මොකක්ද yes නැන්දාට මා මි ඔවන්නේ මේ සමහර ස්ටයිල් එකට වගේ නිකන් නේද උරතලයට වගේ මාමට මාමි කියනවා නේද ආ කියනවානේ අපේ මාමියාවද ඈ එතකොට දැන් සිංහලෙන් මාමි කියලා වචනයක් නැහැ සිංහල භාෂාවේ මාමි කියලා වචනයක් නැහැ දෙමළෙන් තමයි මාමි ඉංග්‍රීසියෙන්වත් මාමි කියලා එකක් නැහැ එහෙනම් ඒ දෙමළ වචනේ පාවිච්චි කරන්නේ නැන්දාට මාමි කියන්නේ මාමට නෙවෙයි නැන්දා එතකොට දැන් මට කවුරු හරි මාමි කිව්වොත් මම නම් බනිනවා ඇයි යන්නේ දෙමළෙන් නැන්දා කියලා මාමට කිව්වම හරි නෑනේ නේද ආ නේද ආ මාමා කිව්වට නම් කමන්නේ නැහැ මාමි කිව්වොත් බනිනවා. ඇයි බනින්නේ? මාමි කියන්නේ නැන්දට නිසා. නේද? හරි. අන මාමි. රයිට්. හරි. සහෝදරයා. සහෝදරයාට සහෝදරන්. ස හෝ ද ර න්. සහෝදරන්. සහෝදරියට සහෝදරි දරි කියන්නේ සහෝදරි සහෝදරි මම සීයා මම කියන්නේ නාන් සීයා කියන්නේ මොකද්ද නාන් තාත්තා මම සීයා නාන් සීයාට කියන්නේ තාත්තා පාටන් දෙකම නාන් තාත්තා එහෙම නැත්නම් පාටි පාටන් පාටන් හරි අම්මා කොහෙද අම්මාට කියන්නේ අම්මා කියලාමයි කොහෙද නම් කොහෙද කොහෙද කියන වචනේ කිය ඔයා කිය කියන්න එංගේ එංගේ ඔව් එහෙනම් අම්මා අම්මා එංගේ යන්න බිඳුව ගේ යන්න එංගේ එංගේ මම මෙහෙ මම කියන්නේ නාන් නාන් මම නාන් මෙහෙ කියන්නේ ඉංගේ මෙහෙ කියන්නේ ඉංගේ නාන් ඉංගේ නාන් ඉංගේ සුවදු කෙසේද සැපදු කොහොමද කියලා අහන්නේ සුවදු කෙසේද how are you ආ ඔව් ආ එප්පඩි සුවද එප්පඩි යන්න අල්ප යන්න ප ඩි සුවද එප්පඩි සුවද ක්වෙස්චන් මාක් අර ප්‍රශ්නාර්ථ ලකුණලා ප්‍රශ්නයක් නිසා හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා ඔව් නල්ලසහ ඔව් නල්ලසහ හරි නල්ල සහ නල්ලසහ හරි මේ 11ක් තිබුණා
11ම හරි අය අත උස්සන්න. හරි හදා ගන්න වැරදි. වැරදි හදා ගන්න. ආ හොඳයි මම බලාගෙන ඉන්නේ. 11ම හරි කට්ටිය ඔය අත උස්සලා ඉන්නේ ශාමණියමයි. හොඳයි. හොඳයි. Good good. කෝ බලන්න එකක් වැරදිච්ච අය. දැන් ඔයාලා අත පහක් දාන්න. ඔයාලා අත පහක් දාන්න. එකයි නම් වැරදුනේ අත උස්සන්න කමන්නේ. එකක් වැරදුනා කියන්නේ දක්ෂේත්නේ නේද එකක් වැරදුනාට කමක් නැහැ ආ good good හොඳයි හරි හොඳයි දැන් අනේ ඒ අඩුපාඩු ටික හදාගන්න ඉක්මනට ඒ අඩුපාඩු ටික හදන්න ආ ඒ අඩුපාඩු ටික හදන්න ඔන්න මකනවා උත්තර හදා ගන්න මම උත්තර මකන්නේ පස්සේ ඉක්මන් කරන්න ඔන්න ප්‍රශ්න ටික ලියනවා මම කොළ පාටින් ආය 1 2 3 කියලා ලියන්න 1 1 පාසල පාසල 2 පොළ 4 පාසල පොළ රෝහල රෝහල බැංකුව බැංකුව බස් නැවතුම් පොළ Bas Nevatun Pola Bas Nevatun Pola Dumriya Istane Dumriya Istane Hatrinika තැපැල් කාර්යාලය තැපැල් කාර්යාලය තැපැල් කාර්යාලය ඉක්මනට උත්තර ලියන්න පුතේ
හරි. ඉවරයි නම් අත උස්සන්න. ඉවරයි නම් අත උස්සන්න. හා හා හොඳයි. හරි. උදේ පාසල පාසල පාඩසාලේ පාසල පාඩසාලේ පාඩසාලේ පොළ පොළ කියන්නේ අර අපි එළවලු ගන්න යන්නේ පොළ අන්න ඒක සන්ඩේ 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 රෝහල රෝහල ඔව් වෛද්‍යශාලේ 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 බැංකුවට කියන්නේ වංගේ Wangi, basnya watum kol, basnya watum kol, basnya watum kol itu kianne, bas nilai ya, bas nilai ya, bas nilai ya. Dumriya istanayata kiyanne pu hei ye ra da nilayam pu hei pu hei ye ra da nilayam nilayam Puheirada nilayam. Tapal karyalayata kiyanne. Tapal. 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 Karyalayam. Metana kari. Metana liyanna. Karyalaya kiyana kota alrayanna. Metana karyalayam ikmanata waradi hada ganna මේ දැන් මේ හතම හරියයි අත උස්සන්න මේ හතම හරියයි අත උස්සන්න කොබලන් හතම හරියයි ආ ඒ කියන්නේ හතම හරි නැති අය ඉන්නව නේද හරි කමක් නෑ පුතේ දැන් මේ වෙලාවේ හරි කමක් නෑ මේ වෙලාවේ හරි මේ ටික ඉගෙනගෙන නේද ආ මේ වෙලාවේ හෝ මේ ටික ඉගෙනගෙන අපිට ඉස්සරහට යන්න අවස්ථාව ලැබිච්ච එක ලොකු දෙයක් නෙමෙයිද ආ දැන් LKT tutors ආයතනය ඔයාලට ලොකු අවස්ථාවක් දීලා තියෙන්නේ නේද
ළමයි 1000කට වැඩි සංඛ්‍යාවකට නේද 1000ක් Zoom class එකට එනවා ඉතුරු අය YouTube එක හරහා අපේ පාඩමට සම්බන්ධ වෙනවා. ඉතින් විශාල පිරිසක් මහා විශාල පිරිසක් එක පාඩමකට එක වෙලාවේ සම්බන්ධ කරගන්න මේ සියල්ල කරන LK Tutors ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ අය මහන්සි වෙනවා වැඩ කරනවා මුදල් වියදම් කරනවා නේද? දැන් මම මට තියෙන්නේ උගන්වන්න නේද? උගන්වන්න papers හදන්න ඒ වැඩ කොටස ටික. ඉතින් ආයතනයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මම. ඒ කාර්ය මණ්ඩලය මගේ කාර්ය මණ්ඩලය බොහෝම උවමනාවෙන් සැලකිල්ලෙන් ඒ වැඩ කරන එක ගැන මේ අපි සතුට බල කරන්න ඕන නේද? LK Tutors අධිපතිතුමා නුවර ප්‍රදේශයේ කෙනෙක් නුවර. ඉතින් මම දකුණ කෙනෙක් හරිද? මම ගාල්ල කෙනෙක් එතුමා නුවර කෙනෙක්. දැන් බලන්නකො මේ සම්බන්ධතාවය ආ නේද? මේ ගාල්ල කෙනෙකුයි නුවර කෙනෙකුයි තමයි එකතු වෙලා තියෙන්නේ මේ වැඩේට. ඉතින් අතිසාර්ථක වැඩපිළිවෙලක් තමයි නේද? ඔයාලම පාස් කරන්න කොහොම හරි අපේ හිතේ තියෙන අපට උවමනාවක් තියෙනවා ලංකාවේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා මුල් 10 දෙනා අපේ ක්ලාස් එකේ ළමයි වෙන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ මහන්සි වෙන්නේ. ගොඩාක් උනන්දුවෙන් උවමනාවෙන් නේද? ආස හිතන විදියට උගන්නලා හරිද? හොඳම papers හදලා හොඳම paper class එකක් ඔයාට දීලා ආ දැන් paper class එකේ ඉන්න ළමයි මෙතන ඉන්නවා. හොඳ paper එකක් මමමයි හදන්නේ. මං හදලා දීපු paper එක නේද? ඔයා කලින් print කරගෙන එහෙම නැත්තම් මේ දවස්වල නම් print කරන්න යන්න අමාරුයි. ගෙදර නැත්තම් ඒක ලියාගෙන අම්මා හරි ලියලා දීලා ඒකට උත්තර ලියලා හරි නේද උත්තරවල හරි වැරදි බලා ගන්න නේද? උත්තරවල හරි වැරදි බලාගෙන ඔයාට ලකුණු කීයක් තියෙනවද කියලා බලාගෙන ඉතින් මේ විභාගෙට සූදානම් කරවන්න තමයි මේ හැමදේම කරන්නේ. තවත් දේවල් මේ මාසේ අන්තිම වෙද්දි ඔයාට ලැබෙනවා. paper class එකට ඇවිත් බලන්න මේ 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 මාසේ ඇවිත් බලන්නකෝ. එතකොට පහුගිය සතියේ paper එක ලැබෙනවා. දැන් ඉදිරි සතිය නේද? දැන් අදම කතා කරලා හෙට උදේ පාන්දර කතා කරලා ක්ලාස් එකට එන්න පුළුවන් නම් ෂණිකව අපි paper එක ඔයාට දෙනවා. print කරගෙන අතින් ලියාගෙන හරි paper එකට උත්තර ලියලා paper class එකටත් එන්න පුළුවන්. paper class එක දැන් අද සඳුදාන paper class එක තියෙන්නේ හෙට දවසේ. paper class එක තියෙන්නේ හෙට දවසේ හවස 5ට තියෙන්නේ. දැන් නොමිලේ පැවැත්වෙන සිද්ධාන්ත පන්තිය මේ පන්තිය හවස 6ටනේ තියෙන්නේ. හෙට paper class එක තියෙන්නේ හවස 5ට. ඉතින් 5 වෙනකොට paper එකක් ලියාගෙන සූදානම් වෙන්න පුළුවන් නම් අද රැයට හරි කෝල් කරලා හෙට හරි කෝල් කරලා ඒ ආයතනයට කතා කරලා paper එක ඉල්ලගෙන class එකට එකතු වෙන්න. එකතු වෙලා බලන්න මේ මාසේ ඇවිල්ලා බලන්න paper class එක මොන තරම් වටිනවද කියලා. ඉතින් paper class එකට එන්න ඕන විභාගේ පාස් වෙන්නම හිතාගෙන වැඩි ලකුණු ගන්නම හිතාගෙන ඉන්න දරුවෝ ටික තමයි paper class එකට ඇවිල්ලා ඒකේ ප්‍රයෝජනයක් ගන්නවා. හරි. ඊළඟට ආයේ තව වචන ටිකක් දෙනවා. ඊළඟට යනවා ගණිතය පාඩමට. දැන් මේ වචන ටිකක් ලියලා උත්තර හදාගෙන ඊළඟට යනවා ගණිතය පාඩම. ගණිතයේ පොත කිට්ටුවකින් තියාගන්න. එක වොන්න. වොන්න. ඉක්මනට ලියන ගමන්ම උත්තරේ ලියන්න. කන්න. බොන්න කන්න අරින්න.
අරින්න සෝදන්න සෝදන්න වතුර බොන්න බත් කන්න බත් කන්න වතුර බොන්න බත් කන්න අත සෝදන්න අත සෝදන්න ඉක්මනට උත්තර ලියන්න මේ ටික ආයෙ කියන්නම් බොන්න කන්න අරින්න සෝදන්න වතුර බොන්න බත් කන්න අත සෝදන්න බොන්න කන්න අරින්න සෝදන්න වතුර බොන්න බත් කන්න අත සෝදන්න ඉක්මනට ලියන්න විනාඩියක් දෙන්නම් ඉක්මනට ලියන්න දැන් අපි උත්තර ලියමු බොන්න කියන්නේ කුඩි යුංගල් බොන්න කුඩි යුංගල් ඊළඟට පොතේ කන්න නම් මොකද්ද කෝ කියන්නේ ඔයාගේ කටමඩ පේනවා ඔයාගේ කටමඩ පේනවා කියන්නේ සාප්පිඩුංගල් කියන්නේ කන්න අරින්න කියන්නේ තිරවුංගල් තිර වොංගල්
තිරමංගල් කියන්නේ අරින් මොකක් හරි අරින් ඊළඟට හා අසෝදන්න කියන්නේ කලවංගල් කලවංගල් Kalu um gal, sodan kalu um gal, kalu um gal, sodan kalu um gal, ilang kita watura bon. Watura bon, watura berarti dia ni tani, 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 bonna na, kudiung, tani, kudiung, tani, kudiung, dia ni watura bon. Tanir kudiyonggal, batkan, bat, batwalat kiyan nisor, batwalat kiyan nisor, sor, kanda nang sapiyonggal, sor, sa, pidunggal. Soru sapidunggal, atas hodan, atas kian ni kai, hodan nanang kalung, kai, kalung, unggal, ha, deng, hadagan adu padu di. Adu padu waktu yang nang berada ti nang ikmantah kadaga ko adu padu waktu yang nang ikmantah kadaga Okko mahari aya atussan okko mahari nam atussan Kobalan meti kama hari ay, meti kama hari ay, ko atusan, ikama hari ay. Ikan hata ini dilatih ini me hata ma hari ay atusan. Ah, good good, mandai, har, har. Puti deng me deng, apeta ena messages valing sama hari bela apeta tiernam me ne mehima dia, deng. Make me pahe vision is they share our nature again yana panthiya make ilangata hatare panthiya tat me wage panthiyak tiyenawa
තුනේ පන්තියටත් මේ වගේම පන්තියක් තියෙනවා. මේ පන්තියේ උගන්වන්නේ ගණිතය, සිංහල, දෙමළ, පරිසරය, ඉංග්‍රීසි ඒ සියල්ලම උගන්වනවා ශිෂ්‍යත්ව විභාගයට එන සියලු දේවල් උගන්වනවා. දැන් ඔයාලට මේ පහේ පන්තියට කාලය අඩුයි. කෙටි කාලයක් තියෙන්නේ උගන්වන්න. හැබැයි පුතේ ඒත් මම ඔයාලට උපරිම සාධාරණයක් කරනවා කොහොම හරි වේගෙන් වේගෙන් මේ උගන්වන්න තියෙන ටික මේ වෙනකොටත් සෑහෙන දුරට උගන්වලා ඉවරයි. ඉතින් මේ දැන් මම ඉල්ලීමක් කරනවා අපේ දැන් ක්ලාස් එකේ ඉඩ අඩු නිසා තුනේ අය තුනේ ක්ලාස් එකට එන්න, හතරේ අය හතරේ ක්ලාස් එකට එන්න, පහේ අය පහේ ක්ලාස් එකට එන්න. දැන් පහේ අය හතරේ ක්ලාස් එකට යන්න ඕනේ නැහැ නේද? එහෙම ඕනේ නැහැ. එහෙම ගියා කියලා ඇති වැඩක් නැහැ. ඔයාලට අවශ්‍ය දේවල් ටික මම මේ ක්ලාස් එකේ කරනවා. දැන් තුනේ අය පහේ ක්ලාස් එකට එන එක හොඳ නැහැ. මොකද ඒකේ උගන්වන්නේ තුනේ අයට ගැළපෙන විෂය කරුණු නෙමෙයි. ඉතින් එහෙම එන්න එපා. දැන් මේක පහේ පන්තිය සම්බුද්දක තියෙන පන්තිය කියන දින ඔයා දන්නවා. ඒ විස්තර මේ ගෲප් වලට දානවා අපි. දැන් ගෲප් එකට එකතු වෙන්න, ගෲප් එකට එකතු වෙන්න නම් ආයතනයට කෝල් එකක් දෙන්න ඕන. 0.75 9133 කියන්නේ එල්කේ ටියුටර්ස් ආයතනයේ දුරකථන අංකය. ඉතින් මේ අංකේ තමයි සියලු ගණන් සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ දවස්වල තවත් සරසලා ඉන්නවලු නේද? සරසලා ඉන්න පුළුවන් නේද? සරත් කියලා තව ගුරුවරු ඉන්න පුළුවන්. ඉතින් ඒ උගන්නන අය සමහරව අපේ ළමයින්ටත් කතා කරනවලු, කෝල් කරනවලු, මෙසේජස් දානවලු, ලින්ක් එක දානවලු, ඒකට නෙමෙයි මේකට එන්න කියලා දානවලු, ඒකේ ටියුටර්ස් එකෙන් කියලාත් මෙසේජස් දානවලු. ඉතින් එහෙම කරන්නේ නම් ගුරුවරයෙක් වෙන්න බෑ නේද? ගුරුවරයෙක් නම් හොඳ හිතින් ඇත්තටම හොඳට උගන්වන එක තමයි ගුරුවරයෙක් නම් කරන්න ඕනේ. ඉතින් ඒ විදියට නේද ව්‍යාපාර කරනවා නම් නේද, කපටිකමෙන් වෙන ළමයි එකතු කරගන්න හදනවා නම් ඒ අය ගුරුවරු වෙන්න බෑ. පොතේ මේ වෙලාවේ ලංකාවේ නේද ගොඩක් අයට රැකියාවල් නැති වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙච්ච කෙනෙකුට, එහෙම පාස් නොවෙච්ච කෙනෙකුට නේද, 9ට 10ට ඉස්කෝලේ ගියපු කෙනෙකුටත් පුළුවන් මේ බෝඩ් එකක් තියාගෙන Zoom එකෙන් පන්තියක් කරනවා කියලා. මේ ওই නේද මොන හරි පොත් ටිකක් අරගෙන උගන්වන්න පුළුවන්. එතකොට එයා ගුරුවරයෙක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ නේද? සර් කියලා දැන් මම ඉතින් නේද? දැන් සරා සර් කියලා තව ඇත්තටම ගුරුවරු ඉන්න පුළුවන්. හැබැයි මගේ පන්තිය තියෙන වෙලාවටම තවත් සරා සර් කෙනෙක් ආයෙත් පන්තියක් දානවා නම් ඒකෙ මොකක් හරි වෙන පරමාර්ථයක් තියෙනවනේ නේද? යටිහිතේ ප්‍රශ්නයක් නේද? ඉතින් එහෙම අයට අපි මොනවත් කියන්නේ නැහැ. අපි ඉතින් අනේ පව් කියලා දුක හිතනවා එහෙම අය ගැන නේද? ඉතින් ඔයාලා මේ වෙලාවේ හරිද පන්ති යනවා කියලා හොඳ ඉස්කෝලේක උගන්නපු ගුරුවරයෙක් වෙන්න ඕන. ඉස්කෝලවල උගන්නන ගුරුවරේ අධ්‍යක්ෂින් තියෙන ගුරුවරයෙක් වෙන්න ඕන. ඉතින් ඒ කවුද කොහෙද මොකක්ද යා කියන්නේ නේද? ඒවා බලලා ඕන දෙමාපියොත් ඒකට වග කියන්න ඕන. කවුරු හරි පන්තියක් කරනවා කියපු පලියට නේද එහෙම යවන්න බෑ. ඒ අය මොනවා කරනවද නේද? අන්තිමට මේ මොකක් හරි නරක හානි කරන දෙයක් වුණොත් ඒකට වග කියන්නේ කවුද නේද? උගන්නන එකෙන් පුළුවන් කරන්න, ඉගෙන ගන්න බැරි වෙන්න උගන්නන්නත් පුළුවන්. ඇයි මේ සංකල්ප වරද්දලා උගන්නන්න පුළුවන් නේද? ගණිතය, සිංහල මේ වගේ දේවල් වැරදියට ඉගෙනුවොත් හදිස්සියේ නේද කීපයක් වැරද්දුව නම් ඇති ගණිතයේ බැරි වෙලාම යන නේද? ඒ නිසා පරිස්සම් වෙන්න ඕන. එහෙම අමුතු
පන්ති වලට යනකොට ලංකාවේම ප්‍රසිද්ධ වග කියන ලියාපදිංචි වෙච්ච ලංකාවේ ළමයි ගොඩාක් එකතු වෙච්ච මේ අපේ වගේ පන්ති වලට ඉන්න බය නැහැ අපි කවුද කියලා හැමෝම දන්නවනේ නේද ඉතින් එහෙම පන්තියකට යන්න මේ ඔයි කවුරු හරි පන්තියක් කරාට ඒවට දුවන්න එපා දුවලා අමාරු වැඩෙන්න එපා පුතේ ඒ ගැන දරුවත් කරනවා পেපර් ක්ලාස් එක හෙට තියෙන්නේ පහේ ඒ ඒ ක්ලාස් එකට එන්න ඕන නම් ඔයා ආයතනෙට කෝල් කරන්න ඕන නම්බර් එක තමයි මේ දැම් 3 4 ඒ විදිහට නොමිලේ උගන්නන ක්ලාසස් තියෙනවා ඒ වගේම পেපර් ක්ලාස් තියෙනවා পেපර් ක්ලාස් එක කරන මුදල අය කරනවා ලොකු මුදලක් නෙවෙයි මාසෙකටම රුපියල් 1000ක් තමයි ගන්න හරි දැන් පොතේ දැන් දෙමළ වැඩ කොටස ඉවරයි දෙමළ වැඩ කොටස ඉවරයි නෝට් 2 මුදල් නෝට් 2 වල පොදු ලක්ෂණ ටික තමයි අපි එදා ඉගැන්නේ දැන් අද මම කෙටියෙන් මතක් කරගෙන යනවා මුදල් නෝට් 2 වල මුදල් නෝට්ටු වල එක එක නෝට්ටුවෙන් නෝට්ටුවට මුදල් වල ලක්ෂණ සමහර විට මේ අලුත් නෝට්ටු වල ලක්ෂණ විභාගයට එන්න පුළුවන්
පුතේ ඔයාලා ඔයාලා ලියන්නද ඔයාලා ලියන්න මේ නෝට් මොන පාටද කියන එක ලියන්න වර්ණය ලියන්න
වරහන් ඇතුලේ යන අණ්ඩ 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 අය සඳහා අණ්ඩ ඇස්පේන් නැති අයට නවම දරන වට්ටු වල උස්ම මොද්‍රිත තිතක් තියෙනවා. ඒ කියන්නේ මේවා අල්ලලා බලනකොට තිතක් තියෙනවා. දැන් අණ්ඩ කට්ටියට කොලේ 20 කොලේද 50 කොලේද කියලා බලා ගන්න මේ කොණක තියෙනවා. වම් පැත්තේ උඩ කෙළවරේ මේව අල්ලලා බලනකොට තිතක් අහු වෙනවා. අපිට තිත ඕනේ නැහැ අණ්ඩ අය. එතකොට මේකේ විස්සේ තිත් එකයි පණයි දෙකයි සීයේ තුනයි මේ වර්ණය නෙවෙයි තිත්. එතකොට මේක අලුත් වගුවක් අලුත් වගුවක් තිත් ගණන තිත් ගණන විස්සේ එකයි පණයි දෙකයි සීයේ තුනයි 504යි 105යි 5006යි මේක ලියාගන්න ඉක්මන. ඊළඟ මාතෘකාව නව මුදල් නෝට්ටු වල පක්ෂීන් නව මුදල් නෝට්ටු වල එක එක නෝට්ටු වල පක්ෂීන් ඉන්නවා. පොඩි වගුවක් මහා ලොකු විශාල වගුවක් අඳින්න එපා පුතේ. විශාල තඩි වගුවක් අඳින්න එපා. චුට්ටිම චුට්ටිය වඳින්න. එතකොට මේක මතක හිටිනව වැඩි. චුට්ටියට අඳගන්න ලස්සනට. රුපියල් 20 ඉන්න පක්ෂියා පඬුවන් බස්සා. මේක දිග වැඩියෙන් ඕන නැත්නම් පඬුවන් බස්සා පඬුවන් බස්සා තමයි 20 ඉන්නේ. පණහේ ඉන්නේ 90 මැසි මාරා 90 මැසි මාරා තමයි
සීයේ ඉන්නවා රතු දෙමලිච්චා රතු දෙමලිච්චා ඉන්නේ රුපියල් 100 පන්සීයේ ඉන්නවා අලු ගිරවා අලු ගිරවා දාහේ ඉන්නවා ගිරා මලිත්තා ගිරා මලිත්තා ඉන්නේ දාහේ දාහේන ඔට්ටුවේ පණ්ඩායේ ඉන්නේ කහ කන් කොණ්ඩයා කහ කන් කොණ්ඩයා ඉන්නේ පණ්ඩායේ පඬුවන් බස්සා අනුමැති මාරා රතු දෙමලිච්චා අලු ගිරවා ගිරා මලිත්තා කහ කන් කොණ්ඩයා ලියාගෙන ඉවරයි නම් අත උස්සන්න ආයි කියන්න රුපියල් 20 පඬුවන් බස්සා 50 අනුමැසි මාරා 100 රතු දෙමලිච්චා 500 අලු ගිරවා 1000 ගිරා මලිත්තා 5000 කහ කන් කොණ්ඩයා ඊළඟට සමනලය සමනලය මේ නවමුදාන ඔට්ටුවල
සමනලයක් ඉක්මනට වකුගක් අරගෙන දඩ බඩස් ගාලා ලියාගන්න. නිර්දල නිර්දල සමනලය තමයි රුපියල් 20 ඉන්නේ. පිට නිල් කොළය 50 ඉන්නේ. පිට නිල් කොළය 100 ඉන්නවා. සරා කොළය කොළය 500 ඉන්නවා. හෙට නිල පරමය හෙල නිල පරමය පුතේ මේ හැම සතාම ඒකදේශික සතු. ඒකයි මේක මේ ගණිතයට ප්‍රශ්නයක් විදියට ආවේ නැත්නම් මේක වටිනවා. අපේ ශ්‍රී ලංකාවේ ඒකදේශික සතුන් තමයි මේ 10 ඉන්නවා. සිටිරි සිව්වා සිටිරි සිව්වා 15 ඉන්නවා. දෙහි සැරියා දෙහි සැරියා දෙහි සැරියා සමනලය නිල්දල සමනලය 50 පිට නිල් කොළය 100 සරා කොළය 500 හෙළ නිල පරමය 10 සිටිලි සිව්වා 5000 දෙහි සැරියා. මෙන්න මේකක් තියෙනවා. ඊළඟ මාතෘකාව නව මුදල් නෝට්ටු වල ඇති වැදගත් ස්ථාන නව මුදල් නෝට්ටු වල වැදගත් ස්ථාන. ඉක්මනට වගුව හදා ගන්න. ඉක්මනට වගුව ඇඳ ගන්න. දැන් විස්ස කොළඹ වරාය විස්ස කොළඹ වරාය පනහේ මනම් පිටිය දෙමෝද පාලා
මනාපිතේ පාලමයි දෙනොමතර පාලමයි පාලමයි Noracholi. Gal Amburu. Taveta, you know. Lakshapana Diyar. Diyar Alla. Lakshapana diya pansi lanka tilaka විහාරය ලංකාතිලක විහාරය කොළඹ Loka Velena Madhyasthanaya Lanka Bengku Mula tan. Mak meja lewat kiriwan nam dia ada di cerita. Ina ada dah. Durga Rambode Umaga Durga Ilangata Dahi Tiyanawa Vihena Kala Velai Canyon Velai Veheragala Canyon Vale Then mama ekin eka kiyawanna kalawala nathuwa liyaganna listen out to e tiyenne kolaba waraye karani Pintu urekoi adottekoi dekamma thiyenne. Kolama wara. Panahe thiyenne manampitiya demodara. Para. Manampitiya thiyenne polonnaruwen. Neda. Polonnaruwe manampitiye palama. Parana paramaya aluth palama. Demodara palamak thiyenne. Eke palam dekak thiyenne. Then. ඔයාට අඩු ගන්න මෙන්න මෙහෙම අහන්න පුළුවන් මේ නම නැත පාලමක් තියෙන්නේ මොන මොන නෝට් එකේද අහන්න පුළුවන් මේ සරල විදියට නේද මේ හිතන්න එපා මේවා අකුරක් ගන්න නැර පාඩම් කරන්න කලබල වෙන්න එපා හැබැයි
මෙන් අනිත් ඒවා පාලම් නැහැනේ. එහෙනම් අන්න ඒ වගේ මනාපිටිය දේවමතර පාලම්. සීයේ තියනවා නොරොච්චෝලේ ගල්ලගුරු බලාගාරයයි ලක්ෂපාණදියයි. නොරොච්චෝලේ ගල්ලගුරු බලාගාරය ලක්ෂපාණදියයි. ඊළඟට 500 නෝට්ටුවේ ලංකාතිලක විහාරය මහනුවර නේද තියෙන්නේ ලංකාතිලක විහාරය නේද කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය World Trade Center කියන්නේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ලංකා බැංකු මූලස්ථානය කොළඹ තියෙනවා අර මේ අර සිලින්ඩර් එකක් වගේ උස රවුම් ගොඩනැගිලි දෙකක් තියෙන්නේ නේද ඒ වගේම උසම තව එකක් තියෙන්නේ ඊළඟට 10 නෝට්ටුවේ රන්බොඩ උමග දුර්ගය රන්බොඩ උමගයි දුර්ගය පැරණි දුර්ගයයි තියෙන්නේ 5000 තියෙනවා වෙහෙරවල වේල කැනියොන් වේල වෙහෙරගල වේල කැනියොන් වේල දැන් තව එකයි මම කරන්නේ මේ ඊළඟ එකේ ඉන්නා මේ ශිල්පී ශිල්පී ඒ කියන්නේ කලා ශිල්පී එක එක ශිල්පී දැන් මොන ශිල්පියක් දැන් මේ වගේ විතරයි මෙතන ඉවරයි මේක ඉක්මනට බබුවක් හදාගන්න කලා ශිල්පී ලංකාවේ වටිනා කියන කලා ශිල්පී නැටුම් නර්තන නැටුම් සහ බෙර වෙස් නැටුම් ශිල්පිය වෙස් කියලා කියන්න වෙස් නැටුම් ශිල්පියයි ගැටබෙර වාදන ශිල්පියයි වෙස් නැටුම් දන්නව නේද වෙස් තට්ටුව දන්නවද වෙස් නැටුමනේ මෙහෙම කරලා රස්සන නැටුමක් තියෙන නේද හරි වෙස් නැටුම් ශිල්පියයි ගැටබෙර ගැටබෙරේ කියන්නේ අර මැදින් මහතයි දෙපැත්තෙන් පොඩි පනහේ ඉන්නේ වඩිග පටුන වඩිග පටුනයි මේ යක්බෙර යක්බෙරේ කියන්නේ අර එක ගානටම දිග බෙරය වඩිග පටුන කියන්නේ අර දැකලා තියෙනවද පෙරහැරවල් වල ඔයා නටලත් ඇති නේද රැවුලක් එහෙම දාලා නා අර නෙක් දෙන්කට ටක් දෙන්කට ටක් දැන් එහෙම නටන්නේ නේ නේද මෝන සුදු පාට වෙන්න පවුඩර් දාලා රැවුලක් බැඳ නේද රැවුලක් තියෙනම නේ ඔව් රුපියල් 100 නෝට්ටුවේ ඉන්නේ මේ භාරත නැටුම් ශිල්පිනිය ගෑනු එක්කෙනෙක්
ඊළඟට බෙරය තමයි මෘදාංග. මෘදාංග බෙරය මේ දෙමළ අයගේ නැටුමක්. අර වේගවත් නැටුමක්. වේගවත් නැටුමක් නේද? අතපය ගැලවිලා විසිවේ කියලා හිතන තරමටම වේගෙන් නටන නැටුමක් තියෙනවා. නේද? අර ටකටකටක ගන්න වගේ සද්දයක් එන බෙරය. නේද? ඒවා ඒක තමයි මෘදාංග බෙරය. බරත නැටුමක්. ඊළඟට රුපියල් 500. ඒකේ නැටුම තෙල් මේ නැටුම. තෙල් මේ නැටුම යක් බෙර වාදන ශිල්පියයි තෙල් මේ නැටුම නටන නැටුම් ශිල්පියයි. දාහේ ඉන්නේ මල් පදය. මල් පදය කියන නැටුම නටන එක්කෙනයි දවුල් බෙරය. දවුල් බෙර වාදන ශිල්පියයි. ඊළඟට 5000. 5000 නෑ බෙර වාදන ශිල්පියෙක් නෑ. වෙස් මොහොන කලාව දන්නවනේ නේද? වෙස් මොහොන අම්බලම්බට වෙස් මොහොන දන්නවද? ඔව්. ඒක ලංකාව පුරාම තිබිච්ච එකක්. අම්බලම්බට තමයි වෙස් මොහොන හදන්නේ. හරි. දැන් මේ නටන නැටුම් ලංකාව පුරාම තියෙනවා. ගුරුළු රාජ ගුරුළු රාක්ෂ නාග රාක්ෂ කියන්නේ වෙස් මොහොන. ගුරුළු රාක්ෂ නාග රාක්ෂ වෙස් මොහොන. ගුරුළු රාක්ෂ වෙස් මොහොන කියලා එකක් තියෙනවා. ඒ 5000 කෝලේ අරන් බලන්න. නාග රාක්ෂ වෙස් මොහොන කියලා ලොකු මූණක්, ලොකු වෙස් මොහොනක්. ගුරුළු රාක්ෂ නාග රාක්ෂ ආයේ කියන්න 20 වෙස් නැටුම් ශිල්පියයි ගැටබෙර වාදන ශිල්පියයි. 50 වඩික පටුන නැටුම් ශිල්පියයි ලක්බෙර වාදන ශිල්පියයි. 30 බරට නැටුම් ශිල්පිනිය මුදංග බෙර වාදන ශිල්පියා. 500 තෙල් මේ නැටුම නැටුම් ශිල්පියා යක්බෙර වාදන ශිල්පියා. 1000 මල්පදය නැටුම් ශිල්පියා දවුල් බෙර වාදන ශිල්පියා. 5000 ගුරුළු රාක්ෂ නාග රාක්ෂ වෙස් මොහොනු පැළඳගත්තු නැටුම් ශිල්පීන් දෙදෙනෙක්. එච්චරයි. ඊළඟට ඒ වැඩේ ඉවරයි පුතේ. අපි ඊළඟට යනවා සිංහල විෂයට. සිංහල
මේක මකනවා. දැන් පොතේ අපි ගිය සතියේ ඒකවචන වාක්‍ය ඒකවචන වාක්‍ය කරන්නේ අතීත වර්තමාන ඒකවචන වාක්‍ය තමයි ගිය සතියේ කරේ. දැන් අද කරන්න තියෙන්නේ මේ බහුවචන වාක්‍ය මාතෘකාවක් ලියා ගන්න. බහු වචන වැකි බහු වචන වැකි එක ළමයි ළමයි උදෑසනින් අවදි වී පාසල් වර්තමාන කාලේ පාසල් කියන්නේ කටපලාගෙන ඉන්නේ මං. හරි. පාසල් කියන උත්තරේ වර්තමාන කාලේ කියන මුල ටික. දෙක මව්වරු මව්වරු රසවත් ආහාර පිළියෙල වර්තමාන කාලේ පිළියෙල කරනවා කියන එක. තුන අශ්වයෝ ඉතා වේගයෙන් පාරේ දුවනවා කියන පාරේ දුවනවා වර්තමාන කාලයේ වර්තමාන කාලය වර්තමාන කාලයේ
දැන් මෙතනින් පස්සේ අතීත කාලය අතීත කාලයට 4 5 6 කියලා වාක්‍ය තුනක් දෙන්න අතීත කාලෙට වෛද්‍යවරු රෝගීන් ගේ රෝග පරීක්ෂා කළා කියන එක කළා අතීත කාලේ නේද අතීත කාලේ සත්තු වනාන්තරවල ජීවත් වුණා කියන එක අතීත කාලයෙන් කියන නළුවෝ නාට්‍යවල දක්ෂ ලෙස රඟපෑවා කියන එක පළවෙනි වාක්‍යය ඉඳලා නැවත කියන්නම් එක ළමයි උදෑසනින් අවදි වී පාසල් වර්තමාන කාලේ යනවා කියලා දෙක මව්වරු රසවත් ආහාර පිළියෙල කරනවා කියන්නේ වර්තමාන කාලේ අශ්වයෝ ඊතා වේගයෙන් පාරේ යනවා කියන එක වර්තමාන කාලේ දුවනවා කියන්නේ ඊතා වේගයෙන් නම් යනවා නෙවෙයි දුවනවා හතර වෛද්‍යවරු රෝගීන්ගේ රෝග පරීක්ෂා කළා අතීත කාලේ සත්තු අනාන්තරවල ජීවත් වුණා අතීත කාලේ නළුවෝ නාට්‍යවල දක්ෂ ලෙස රඟපෑවා රඟපෑවා කියේ අතීත කාලේ පුතේ වැඩේ ඉවර වුණාම අත උස්සන්න වැඩේ ඉවරයි නම් අත උස්සන්න හොඳ ළමයි වගේ හරි සමහරව ඉවරයි ඉවර නැති අය ඉක්මනට ඉවර කරා
mama uttara liyenawa lamai udasanen avadivi paasal yati vartamana kaale mauwaru rasavat aahara piliyala karati vartamana kaale tikak kiyanna ashwayo itavegen paare duwati duwati vartamana kaale atheeta kaalen me tunata uttara liyanna tiyenne vaidyavaru rogiyenge roga pareeksha kala kiyanne kohomada kiyanne kiyan kaloe kaloya avakramayak tiyena kaloya vidarak neme kalaha kiyannat puluwa kaloya kiwwat hari kalaha kiwwat hari atita kale godak kattiye innawani vaidyawaru kiyuwa bahuwachanayak ne uttapade sattu bahuwachana uttapadaya manantara wala jeeva Buoya, buoya kiwat hari, buoya, buha kianat kulua, buha kiwat. Nalu orang kewal dakshale serangga, peroy, rangga, peroy, ya. Cuttak ehata karala titak tiyanna ona ya cuttak add karala titak tiyan Singhala potema tava deva tikak matak karanna ona ape singhala pote tiyenawa pote prastava pilulu tiyenawa tune indala paha dakwa e tika man chutta chutta matak karala denna harida prastava pilulu tika matak karamu api tuna prastava pilulu Tuna prastava pilulu nevata matak karanawa mewa mehemai
පොත්වල ඔයා ලියලා ඇති. හැබැයි දැන් මේක විභාගයට ආවොත් ලියන්න පුරුදු වෙන්න හොඳ වෙලාවක්. මේක මේ මා කියනකොට ඔයා නැවත ලියන්න. කම්මැලි වෙන්නේ නැතුව නැවත නැවත ලියන්න නේද? එක ලිනේ ඉන්න ගෙම්බා වගේ. හරි. ඔයා තේරුම ලියන්න. ඔයා තේරුම ලියන්න දැන්. ලිඳේ ඉන්න ගෙම්බා වගේ කිව්වම ඔයා තේරුම ලියන්න. දෙක ඉදි කට්ටුවයි නූලයි වගේ. ඔයා තේරුම ලියන්න. ඉදි කට්ටුවයි නූලයි වගේ. ඉදි කට්ටුවයි නූලයි වගේ. තුන්වෙනි එක මඩේ හිටවපු ඉන්න වගේ. මඩේ හිටවපු ඉන්න වගේ. එක ගොඩේ ලියන්න එපා, ඈත් කරලා ලියලා උත්තර ලියන්න. ඉන්න වගේ. හතර ඉබ්බාගෙන් පිහාට ඉල්ලනවා වගේ. ඉබ්බාගෙන් පිහාට ඉල්ලනවා වගේ. ඉබ්බාගෙන් පිහාට ඉල්ලනවා වගේ. පහ පරංගියා කෝට්ටේ ගියා වගේ. පරංගියා කෝට්ටේ ගියා වගේ. පරංගියා කෝට්ටේ ගියා වගේ. ඉක්මනට උත්තර ලියන්න. දැන් මේ තුනේ ඒ වටන උත්තර අනිවාර්යෙන් ඔයාට පුළුවන් වෙන්න ඕන. හරිද? අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. බැරි වෙන්න බෑ මේක. හරිද? ආයෙම කියවන්න. ලිදේ ඉන්න ගෙම්බා වගේ, ඉදි කටුවයි නූලයි වගේ, මඩේ හිටවපු ඉන්න වගේ, ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ, ඉල්ලනවා වගේ, පරංගියා කෝට්ටේ ගියා වගේ. හරි. විනාඩි දෙක තුනක් දෙන්නම් ඉක්මනට උත්තර ලියන්න. හරි බලමු කවුද ලියන්නේ කියලා. හරි. කෝ මේවා මතක නැහැ සමහරුන්ට, මම දන්නවා මතක නැහැ කියලා. ඔව්. උත්තර ලියන්න. උත්තර ලියන්න. සමෝදි ලියනවද? වාණ්‍ය
ලියනවද? ඉක්මන් කරන්න. යනාරා ඉක්මන් කරන්න. නිතිල ලියලා ඉවරයිද? දේවමිනි, හිරුනි, අවිෂ්ක, ඉන්දුෂ ඉවරද? අභීත්, ආකාශ්, අනවී කොහමද? නේහා කෝකෝ ලියලාද? ඔයි ලියලාද? ලියලාද? කරගෙන කරගෙන ඉන්නේ බෝලේ වගේ. චෙනුක ලියුවද? තරුෂි ඔන්න මම තේරුම ලියන්න යන්නේ දැන්. තමා අවට සමාජය පිළිබඳ අවබෝධයකින් අවබෝධයක් නොමැතිව අවබෝධයක් නොමැතිව වයන්න වෙන් කරන්න සිටීම. අවබෝධයක් නොමැතිව සිටීම. ඉදිකටුවයි නූලයි කියන්නේ හැම විටම තමන් සමඟ තවත් අය එකට සිටීම. හැම විටම තමන් සමඟ තමන් සමඟ තවත් අය එකට සිටී. තමන් එක්ක තව කෙනෙක් ඉන්න නිතරම එකට ඉදිකටුවයි නූලයි වගේ.
මඩේ හිටවපු ඉන්නා වගේ කියන්නේ එක තීරණයක. එක තීරණ යක නොසිටීම. එක තීරණයක නොසිටීම මඩේ හිටවපු ඉන්නා වගේ. ඉබ්බාගෙන් පිහාට ඉල්ලනවා වගේ කියන්නේ නැති දෙයක් ඉල්ලන එක. කෙනෙකුගෙන් කෙසේවත් ලබාගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ දැරීම. කෙනෙකුගෙන් කෙනෙකුගෙන් කෙසේවත් ලබා ගැනීම ලබාගත නොහැකි දෙයක් ලබාගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ දැරීම. ඊළඟට පස්වෙනි එක පරංගියා කෝට්ටේ ගියා වගේ. ඒක මම මෙතන ලියන්නම්. පරංගියා කෝට්ටේ ගියා වගේ. පරංගියා කෝට්ටේ ගියා වගේ කියන්නේ මොකද්ද? මොකද්ද කියන එක මම උඩින් ලියන්නම්. කොටපාරක් තියෙද්දි දුරපාරකින් යන්නේ නේද? කෙටිපාරක් තියෙද්දි කෙට්ටුපාරක් තිබියදී දුරපාරකින් යෑම. කෙට්ටුපාරක් තිබියදී දුර පාරකින් යෑම. කිට්ටු පාරක් තිබෙදි දුර පාරකින් යෑම. මම නැවතත් කියනවා පළවෙනි එක ලිඩේ ඉන්න ගෙම්බා වගේ. ඒ කියන්නේ තමා අවට සමාජය පිළිබඳ අඩුපාඩු තියෙනවා හදාගන්න. තමා අවට සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිටීම. ලිඳේ ඉන්න ගෙම්බ වගේ කියන්නේ තමා අවට සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිටීම. දැන් මේ මෙහෙම කියද්දිත් මේක මතක් වෙනවනේ, ඉගෙන ගන්නපු දේවල් නේද? දෙක, ඉඳිකටුවයි නූලයි වගේ. මොකද්ද මේ ඉඳිකටුවයි නූලයි වගේ කියන්නේ? ආ, ඉඳිකටුවයි නූලයි කියන්නේ සෑම විටම සමාන සමග තවත් අය එකට සිටීම. ඉඳිකටුවයි නූලයි වගේ කියන්නේ සෑම විටම තමන් සමග තවත් අය එකට සිටීම. හරිම ලේසි. ඊළඟ මඩේ හිටවපු ඉන්න වගේ කියන්නේ මොකක්ද? මඩේ ඉන්න හිටවම එහාට මෙහාට වැනෙනවා. ඒ වගේ තමයි. මඩේ හිටවපු ඉන්න වගේ කියන්නේ එක තීරණයක නොසිටීම. එක තීරණයක නොසිටීම. එක එක වෙලාවට එක එක හිතන හිතන දේවල් කරන වෙනස් වෙනවා. ඊළඟට
ඉබ්බාගෙන් පියාට ඉල්ලනවා වගේ ඉබ්බාගේ ගාව පියාට නෑනේ ඉල්ලුවට දෙන්න නේද එහෙනම් මොකද ඉබ්බාගේ පියාට ඉල්ලනවා වගේ කියන්නේ කෙනෙකුගෙන් කෙසේවත් කෙනෙකුගෙන් කෙසේවත් ලබාගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ දැරීම ඉබ්බාගේ පියාට ඉල්ලනවා වගේ කියන්නේ මොකද්ද කෙනෙකුගෙන් කෙසේවත් ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ දැරීම කෙනෙකුගෙන් කෙසේවත් ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ දැරීම ඉබ්බාගෙන් පියාට ඉල්ලනවා වගේ ඉබ්බා පියාට තියනවා නම් නොදී ඉන්නේ හැබැයි ඉබ්බට පියාරු නැහැ එතකොට දෙන්න විදියක් නැහැ නේද ඉබ්බට පියාරු තිබුණා නම් දෙනවා නැහැ ඉතින් ඉබ්බට නේද හරි ඊළඟ පරම්ගියා කෝට් එක ගියා වගේ කෝට් එක කියන්නේ කෝට් එක නෙමෙයි මොකද්ද කිට්ටු පාරක් තිබියදී දුර පාරකින් යෑම කිට්ටු පාරක් තිබුණාට දුර පාරකින් ගියා එතකොට පරම්ගියා කෝට් එක ගියා වගේ කියලා කියනවා දැන් ඊළඟට හතර හතරේ විෂය නිර්දේශයට අයිති කොටසකුත් තියෙනවා පුතේ දැන් ඒක ඊළඟ දවසේ කරමු දැන් වෙලාව පහු වෙලා තියෙන්නේ තව අපි පොඩි පොඩි වැඩක් කරමු තව අපි පොඩි වැඩයි කරන්නේ එතනින් පස්සේ ක්ලාස් එක ඉවරයි මේ හතරේ ඉඟිවැය හතරේ ඉඟිවැය ලියන හතර ඉඟිවැය ඉඟිවැකි වලට තව නමක් කියනවා දන්නාය අතුස්ස ඉඟිවැකි වලට කියන අනිත් නම දන්නාය කියන සමහරව දන්නේ නැහැ තව නමක් තියෙනවා කියන්න ඉදසර කියන්න ඔව් ඔය වගේ ප්‍රශ්න ඇහුවම කොළ කෑල්ලක ලියලා මට පෙන්නන්න ඒක තමයි හොඳම ක්‍රමය කටටත් වඩා ෂුවර් එතකොට නේද කොළ කෑල්ලක ලියලා පෙන්නන්න තව ලං කරලා පෙන්නන්න හරි පැත්තට පෙන්නන්න ඔය හැබැයි මිනුදි රූඩි ලියපු යටි වැරදි අන්න නැහැ ඒත් වැරදි බුද්ධිනි වැරදි රූඩි ලියපු යටි හරි එහෙනම් හොඳයි මේ වචන ලියන්න වෙච්චේ රෝ
D මෙන්න මෙහෙම ලියන්න ඕන රූඩ සංයකට ගන්න නෙමෙයි නිකං නිකං ඩ අකුරක් නෙමෙයි අල්පපාන ඩ නෙමෙයි ඩ ඩී කරන්න මම බලන්න පොඩි පොඩි දේවල් වරදින දේවල් තියෙන බව පේනවා නේද ආ හරි ඔයා තේරුම ලියන්න තේරුම ලියන්න 1 2 3 4 5 5ක් තියෙනවා එක උස්මට ඔයා තේරුම ලියන්න එක උස්මට මොකද මේ උස්ම ගන්න එක ගැන කියන කතාවක් නෙමෙයි වෙන එකක් උත්තරේ ලියන්න තේරුම ලියන්න අකුරක් නෑ අකුරක් නෑ ඉහි මල පිපුණා මල පිපුණා අනුනවයෙන් බේරුණා අනුනවයෙන් බේරුණා මොර සූරණ වැස්ස මොර සූරණ වැස්ස ඉක්මනට උත්තර ලියන්න එක උස්මට උත්තර ලියන්න රෝල් තුනක් ඉදලා අතාරින්න අකුරක් නැර රෝල් තුනක් අතාරින්න ඉහි මලක් පිපුණා රෝල් තුනක් අතාරින්න අනෝනාවයෙන් බේරුණා මොර සූරණ වැස්ස ඉක්මන් කරන්න හරි මේ පහටම උත්තර ලියන්න එකකට නෙමෙයි පහටම ලියන්න ගයත්මා පහටම ලියන්න
හරි. උත්තර දෙනවා. උත්තර දෙනවා. කො ඉවරද? ඉවරද? නැද්ද? ආ මේවා මේ පහේව නෙමේ හතරේවා. ආ හරි. එක හුස්මට කියන්නේ යම් කිසි කාර්යයක් අවසන් වන තුරු මොකක් හරි වැඩක් ඉවර වෙනකන් එක දිගට කරනවා කියන්නේ. යම් කිසි කාර්යයක් අවසන් වන තුරු යම් කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා නවත්තන්නේ නැතුව නොනවත්වා කිරීම අකුරක් නෑර කියන්නේ මොකක් හරි දෙයක් පොඩි කොටසක්වත් අතාරින්න නැතුව කියනවා කිසිවක් අත නොහැර කියවීම සහ කතා කිරීම කිසිවක් අත නොහැර කිසිවක් අත නොහැර කියවීම හා කතා කිරීම කියවීම හා කතා කිරීම ඉහි මලක් විකුණා කියන්නේ ගොඩාක් සතුටක් දැනුණා කියන එක. දැඩි සතුටකට පත්වීම. දැඩි සතුටකට පත්වීම. අනෝනවයෙන් වේරුණා කියන්නේ ලොක් යම් විපතකින් යාන්තමින් ගැලවීම ලොකු කරදරයක් වෙන්න ගිහිල්ලා යන්තම් වේරුණා යම් විපතකින් යම් විපතකින් යාන්තමින් ගැලවීම යාන්තමින් ගැලවීම මොරසූරණ වැස්ස කියන්නේ අධික වර්ෂා හරිම ලේසි අධික වර්ෂාව අධික වර්ෂාව හදා ගන්න අඩුපාඩු ලියා ගන්න එක හුස්මට කියලා කියන්නේ ඔන්න මාත් එක්කම කියන්න මාත් එක්ක කියන්න කෑ ගහලා කියන්න එතකොට පාඩම් හිටිනවා එක හුස්මට කියන්නේ යම්කිසි කාර්යය අවසන් වනතුරු නොනවත්වා කිරීම යම් කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා කිරීම අකුරක් නැර කියන්නේ කිසිවක් අත නොහැර කියවීම හා කතා කිරීම කිසිවක් අත නොහැර කියවීම හා කතා කිරීම ඉහේ මලක් විුණා කියන්නේ දැඩි සතුටකට පත්වීම ගොඩක් සතුටු වුණා කියන්නේ
දැඩි සතුටකට පත්වීම. අනෝනාවෙන් වේරුණා කියන්නේ යම් විපතකින් යාන්තමින් ගැලවීම. යම් විපතකින් යාන්තමින් ගැලවීම. මොරසූරණ වැස්ස කියන්නේ අධික වර්ෂාව. අධික වර්ෂාව. බුලාපයි. අධික වර්ෂාව. හරි. පුතේ මේකේ වැරදි තියනවා නම් අඩුපාඩු තියනවා නම් හදාගන්න. හරි. ඔන්න දන්නේම නැහැ නවයත් උනා. හැබැයි මෙහෙමයි. අද ඔයා කලින් ආවට මම පරක් වුණානේ නේද? හරි. ඉතින් අද ටිකක් කලබලයි වැඩ අධික වුණා. ඉතින් දැන් ඔයාලට කියන්න ඕන සතුටුයි කියන්න මේ මාසේ ඇතුළත තව නොබෝ දිනකින් මීට වඩා පහසුකම් ලැබෙනවා. ඔයාට හොඳ ආලෝක තත්ත්වයක් ලැබෙනවා ක්ලාස් එකට. ඊළඟට දැන් මේ බෝඩ් එක චෝක් වලින් ඉස්කෝලේ වගේ ලියනවට වඩා අර ටිකක් දියුණු තාක්ෂණයක් එක්ක නේද? දියුණු තාක්ෂණයක් එක්ක අර කම්පියුටරෙන්ම උගන්වන්න නේද? ස්මාර්ට් බෝඩ් එකක් එක්ක උගන්වන ක්ලාස් එකක් බවට පත් වෙනවා තව ටික දවසකින්. ඉතින් ඒකේ ඒවයි වැඩ නිසා තමයි අදත් අර මාමල වගේක් ඇවිල්ලා මේක බලන්න මේකේ පොඩි වැඩ වගේක් කරා. ඉතින් ඒක ළඟදිම හයි කරලා ඉතින් ඔයාට ලස්සනම ලස්සන පන්තියක් ලැබෙනවා ළඟදිම ආසෙයි තේවි. එතකොට ඉගෙන ගන්න මීටත් වඩා ඉතින් ඔයා විභාගෙට යන්න කලින් ඒ අත්දැකීමත් විඳින්න පුළුවන්. හරිද? ඉතින් ඔයා වාසනාවන්තයි. කොහොම හරි පාස් වෙන්න බලන්න වැඩ කරන්න. හතරේ පහේ ගණන් පොත්වල ගණිතය, අච්චු පොත්වල ගණන් නැවත කොනක ඉඳලා පොතක් අරන් හදන්න. හතරේ සිංහල පොත කියවන්න, පහේ සිංහල පොත කියවන්න. ඒ අභ්‍යාස නැවත නැවත කරන්න, සාකච්ඡා කරන්න, ඉගෙන ගන්න. ඉතින් එහෙම කරොත් පුතේ ඔයා අනිවාර්යෙන් පාස් වෙයි. මේ ඔයා වගේම අනිත් අයත් ඔන්ලයින් තමයි දැන් ඉගෙන ගන්න. ඉතින් ඔන්ලයින් වුණාට වැඩියෙන් මහන්සි වෙලා කැප වෙන අය වැඩි ලකුණකට යනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. එහෙනම් ඊළඟ දවසේ හමු වෙමු. හෙට පේපර් ක්ලාස් එකේදී ගොඩාක් අය මාත් එක්ක හමු වෙනවා කියලා මට විශ්වාසයි. ආයතනයට දැන් කතා කරත් හරි, හෙට උදේ කතා කරත් හරි, හෙට ක්ලාස් එකට එන්න පුළුවන්. කෝල් එකක් දෙන්න 0865910133 අංකයට. එහෙනම් හෙට ක්ලාස් එකේදී හමු වෙමු. එහෙම හමු වෙන්නේ නැති අය ඊළඟ සතියේ සඳුදාට හවස 6ට හරියටම හමු වෙමු. අයිබෝවන්. සුබ රාත්‍රියක්. අයිබෝවන්.